ඔගල දන්නවාද මේ වෙනකොට ඇමරික නෙක්සත් ජනපදී. බැඳුම් කර මුදල් නොගෙවීම පිළිබඳව සැකයක් මතු කරලා අද නඩුවක් පවරලා තිබෙන ඇමරිකන් බැංකුවක් විසින්. විශේෂම ජුලි මාසේ 18 වෙනිදා ඩොලර් බිලියනයක බැඳුම්කරය සම්පූර්ණ කිරීමට නියමිතව තිබෙනවා. මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ප්‍රකාශයට පත් කරලා තිබෙනවා එම ණය නොගෙවන බව. ණය ගෙවන්නේ නැති එකට විරුද්ධව ඇමරිකන් අධිකරණය නඩුවක් පවරලා තිබෙනවා. ඒ නඩුවේ අතිරේක කරුණු ලෙස සඳහන් කොට තිබෙන කුමක්ද? මේ රාජපක්ෂ පවුල විවිධ බදු සහන තිබෙනවා. සීසෙල් වැනි විවිධ බදු සහන තියෙන රාජ්‍යංගෙ මේ මුදල් සංගවා තිබෙන බව. මේව එළිවෙන්නේ කොහෙද? එක්සත් ජනපදයේ අධිකරණයේ. ඒ නිසා අද ලෝකයේ අධිකරණයන් ඇතුලේ මේ දූෂිත පවුල කරලාද වංචා දූෂණ පිළිබඳව කරුණු එල්දරව් වෙමින් තිබෙනවා. ඒ නිසා හරි පැහැදිලි මේ ආර්ථික අර්බුදය මේ තරම් ජනතාව පීඩාවට පත් වී තිබෙන්නේ ජනතාව විසින් කරලාද හේතුවක් හේතු කොටගෙන නෙවෙයි. මේ රාජපක්ෂ පවුලත් මේ පැවති ආණ්ඩුත් මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කිරීම හේතු කොටගෙන. ඒ නිසා මේ හොරකමට එරෙහි වරගලේ මහජනයාගේ දීපල වංචා කිරීමට එරෙහි වරගලේ මහජනයාගේ දීපල යලි මහජනයාට පවරා දීම සඳහා කරන අරගලේ මහජනයාගේ දීපල හොරකම් කළද පාලකයන්ට එරෙහිව සටන් කරන අරගලේ කිසිසේත් නතර වෙන්නේ නැති අරගලයක්. ඒ ජයග්‍රහණය කරලා කෙලවල කරන අරගලයක්. එතුමල්ලා කිව්වේ එතුමල්ලාගේ අරගලේ කිසිසේත් නතර කරන්නේ නැහැ. මේක සාධාරණ අරගලයක්. ආණ්ඩුව දරන කුඩා කුඩා කෙනිත්තිලි වලට කුඩා කුඩා හිංසා කිරීම වලට යටපත් කරන්න පුළුවන් අරගලයක් නෙවෙයි තිබෙන්නේ. මහපාරේ මිනිස්සු මැරෙනවා. පෝලිං වල අදත් කෙනෙක් මිය ගිහින් තිබෙනවා. දැන් 15කට ආසන ප්‍රමාණය පෝලිං වල මිය ගිහින් තිබෙනවා. ජනතාව විශාල පීඩාවකට පත් වී තිබෙනවා. රටේ පාසල් වහලා තිබෙනවා. තෙල් නැතුව තිබෙනවා. ගෑස් නැතුව තිබෙනවා. රෝහල් වල බෙහෙත් නැතුව තිබෙනවා. ජනතාව විශාල පීඩාවකට පත් වී තිබෙනවා. ඒ පීඩාවට එරෙහිව ජනතාවගේ නැගිටීම සාධාරණයි. ඒ නිසා ඔවුන් කුඩා කුඩා කෙනෙක් තිලිවලින් මර්ධන වලින් ඔවුන් යටපත් කරන්න බෑ කියන පණිවිඩය තමයි අපිට දුන්නේ. මේක ජයග්‍රහණය කරන්න ඕන. අනිවාර්යයෙන්ම ගෝඨ රනිල් කුමන්ත්‍රණ ආණ්ඩුව මේක පරාජයට පත් කළ යුතු ආණ්ඩුවක්, එළවා දැමිය යුතු ආණ්ඩුවක්, ජනතාව පීඩාවට පත් කරන ආණ්ඩුවක්, මෙවැනි විනාශකාරී තත්වයන් ඇතුළේ මහජනගේ දීපල හොරකම් කරන ආණ්ඩුවක්,